සුබ දවසක් යාළුවනේ කම්පියුටර් ස්කූල් channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මේ channel එකත් එක්ක වදිකටම සම්බන්ධ වෙලා හැටියකින් කම්පියුටර් එකක් භාවිතා කරන එක සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන් කියන්නේ පොඩි තැන ඉඳන් ලොකු තැනට එනකම්ම කියලා දෙනවා හරි අපි අද video එකට යමු ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා මේ කම්පියුටර් ස්කූල් channel එක subscribe කරන්න කියලා ඒකම ඔයාලට අලුත් video එකක් දාපු ගාම බලාගන්න පුළුවන් subscribe button එකට යහපතේ දිනන bell icon එකක් අන්න ඒක click කිරීම මගේ හරි අපි අද video එකට යමු මුලින්ම මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ mouse එක සම්බන්ධව අපි date එකක් enter කරන්න mouse එකෙන් keyboard එක පාවිච්චි කරනවා ඒකට අපිට වැඩගත්ම වෙනවා mouse එක අපි mouse එක පොඩ්ඩක් ඉගෙන ගමු माउस इतना क्लिक इतना क्लिक इवे मेद रोल अरे मे पे क्लिक 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 राइट क्लिक दकुन पेदे राइट हिंदी राइट क्लिक वम्मीद लेफ्ट क्लिक क्यू तरह हर दुन दिखाटे इकनाम की आने बरी मैं मेकड़ मेरनामा दीला तीन मेक रईट क्लिक दुन तीन क्लिक हर मेक निका क्लिक अद्वानी हर इन वाट की होती मे रईट क्ली क्लिक क्लीर वाट की होती क्लीर मित्र क्लिक क्लीर हर भाग्यम दी मौस तीनवाने वाट मे मगर तीन मेक गिनी वाई मौस खरकवाण मौस के आट तेरे उड़ेट पल्ले आटे आना अद आड़ तीन आटे गिनी अल मौस मेके क्लिक करने के कर मेदे हर हर ये आट मे स्क्रीन तीनवा मे स्क्रीन गीयनवा डेस्कटॉप गीयला हर ने स्क्रीन गीन डेस्कटॉप गीयला मैंने मेवागे अट सुपाट कुटा दिगट मित्र मित्रीन दिगोट अने टास् बाग की हर ने मेकड़ डेस्कटॉप मेकड़ टास् बाग एक तीन पुंची पुंची कटेव मेवट की आने ईकन की हर मेवट की आने ईकन की हर ने आट की वो तीन के रिसाइकल बिन्न क्लिकर वाकर दिन रिसाइकल बिन्न तेन अवसर एक बार क्लीर अरे वाला तीन बटन क्लीर अरे वाट की होती दिस पीस राइट क्लीर दिस पीस दिन बटन बार क्लीर दी दाट की होती दिस पीस डबल क्लीर ओया कर दिस पीस अंगट की दे पार बहुमत पे तीन क्लिक क्लिक हर हर मेकड़ की डेस्कटॉप मेकड़ की आने टास्क बाग की ये वगेम मैंने मे आटे स्टार्ट या बोलवा ये स्टार्ट मे टास्क बाग तीन मे कुछ अतर पड़ी मे इतना स्टार्ट के लिए आने क्लिक कदम ये क्लिक मे स्टार्ट अंदा मे कदम स्टार्ट अद स्टार्ट हरी दें अभी बल मूल कंप्यूटर न्यू फोल्ड कदने का मौस रईट क्लिक क्लिक मे ईकन नती हर इकड़ी फोलडर्स नती हर मेद तीन मुकुद मैं अभी तनक रईट रईट क्लिक क्लीर मे अटम तीयनवा न्यू गीयलेगा पेन न्यू गीय एके फोलडे गीयलेगा तीन मैं उड़मे अन्दी अनेक क्ली इतना नी फोलडे कदा गया उल अर नी फोलडे कदाने कद डेस्कटॉप ईकन अरे कड़ी राइट क्लिक न्यू गी फोल्ड आना अरे
ඕක එක ක්‍රමයක්. අර තව ක්‍රමයක් තියෙනවා. ඔයා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි ෂිෆ්ට් එකයි එන් අකුරයි ඔබලාට නිව් ෆෝල්ඩයක් ගන්න පුළුවන්. දැක්කද? එතකොට මෙතනට ආවා. හරිනේ. නිව් ෆෝල්ඩයක් ගන්න ක්‍රම දෙයක් කියලා දුන්නා. එකක් ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කරලා නිව් ගිහිල්ලා නිව් ෆෝල්ඩ යන්න. අනික කන්ට්‍රෝල් එකයි ෂිෆ්ට් එකයි එන් අකුරයි එබෝ ගමන් නිව් ෆෝල්ඩ එකක් එයි. හරිද? දැන් ඔයාට නිව් ෆෝල්ඩ එකක් එන් හදාගත්තා. දැන් ඔයා මේ නිව් ෆෝල්ඩ එක මේ මං තියනවනේ මේ මගේ හැමතැනම නිව් ෆෝල්ඩ වල නම මේ දාලා දෙන මේ අන්නේ නම රීනේම් කරගන්න පුළුවන්. ඔයාට රීනේම් කරන්න කොහොමද? ඒ අදාළ ෆෝල්ඩ එක උඩට ගිහිල්ලා මෙතෙන් මෙතනට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මේ යටම තියෙනවා රීනේම් කියලා. අන්න ඒකට ගිහිල්ලා ඔයාට අදාළ නමක් දෙන්න පුළුවන්. හරිද? ওই වගේ නමක් කීබෝඩ් එකෙන් ගහන්න පුළුවන්. එහෙම කීබෝඩ් එකෙන් ගහලා ඔයා මෙහෙම ජර වෙනින් තැනක් ක්ලික් කරපු ගමන් ඒක ඉමැකිලෙනවා. හරිද? මේ හදාගත්ත ෆෝල්ඩ එක තියෙනවානේ. ෆෝල්ඩ එක ඩිලීට් කරන්න කොහොමද කියලා. නැත්නම් හදාගත්ත හරි වෙන ෆෝල්ඩ එක ඩිලීට් කරන්න කොහොමද කියලා. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. මම මුලින් කියලා දෙන්න. ඔයා මෙතෙන්ට ගිහිල්ලා මේ අදාළ ෆයිල් එක උඩට ගිහින් ඩිලීට් කරගන්න ඕනේ. උඩට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මෙන්න මේ ඩිලීට් එක දෙන්න. ඩිලීට් එක දීපු ගමන් ඔක ඩිලීට් වෙලා යනවා. හරිද? කොහොමද ඩිලීට් කරන්නේ? අදාළ ෆයිල් එක උඩට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා ඩිලීට් දෙනවා. හරිද? ඒක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. කීබෝඩ් එක තියෙනවනේ. ඔය අදාළ ෆයිල් එකට කියලා ක්ලික් එකක් දීලා කීබෝඩ් එකේ ඩිලීට් කියලා කී එකක් ඇති. අනේ ඩිලීට් කී එක දීපු ගමන් ඒක ඩිලීට් වෙලා යනවා. හැබැයි යාළුවෝ මතක තියාගන්න ඔයාගේ ඔය ඩිලීට් කරපු එක ස්ථිරවම ඩිලීට් වෙන්නේ නැහැ. ඕක මෙන්න මේ රිසයිකල් බින් කියන එක ඇතුලේ ගිහලා සේව් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඩිලීට් කරාට නිකන් ඩිලීට් කරාට ඒක ඩිලීට් වෙන්නේ නැහැ. මේ රිසයිකල් බින් එක ඇතුලේ සේව් වෙනවා. දැන් ඔබ බලන්න වර්ක් කියලා එකක් මම වර්ක් කින්ද හැදුවේ. වර්ක් අන්නේ ෆයිල් මේ තියෙන්නේ මේක ඇතුලේ තියෙනවා. හරිද? දැක්කද ඔයා කරපු එක මේක ඇතුලේ තියෙනවා. දැන් ඔයාට මේ ඩිලීට් කරපු එක මෙතන ඩිලීට් කරගන්න ඕන නම් ඔයා කරන්න තියෙන්නේ මෙතන රයිට් ක්ලික් දීලා මේ ඩිලීට් එක දෙන්න. එතකොට මේක සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙනවා. හරිද? හැබැයි ඔයා මේ ඩිලීට් කරපු ෆයිල් එක අපෝ ගන්න ඕන නම් ඔයා මෙතන රිසයිකල් බින් එකට ගිහිල්ලා අදාළ ෆයිල් එක උඩට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මේ රිස්ටෝ තියෙන්නේ අන්න ඒක දෙන්න. ඒක දීපු ගාමෙන් දැක්කද ඔයාලට මේක ආවා. දැක්කනේ ඒ ෆයිල් එක ආවා. මේ තියෙන්නේ. ඔයාට දැන් මේ ඩිලීට් කරන එක කෙලින්ම මේ ඩිසයිග බින් එකට යන්නේ නැතුව පර්මනන්ට්ම ඩිලීට් කරගන්න ඕන. يعني ස්ථිරවම ඩිලීට් කරගන්න ඕන නම් ඔයා මුලින්ම මෙන්න මේ වර්ක් අදාළ ෆයිල් එක උඩට ගිහලා එක ක්ලික් එකක් දීලා ඔයා කීබෝඩ් එකේ ෂිෆ්ට් එකයි ඩිලීට් එකයි එකපාරට ඔබන්න. එකපාරට ඔබුවම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආනවා. මොකද කරන්න ඕන පර්මනන්ට් ඩිලීට් කරන නම් අදාළ ෆයිල් එක උඩට ගිහිල්ලා ෂිෆ්ට් එක ඩිලීට් එක එකපාරට ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරපු ගමන් මෙතනින් ප්‍රශ්නයක් ආනවා. ඊපස්සේ ඔයාගෙන් ප්‍රශ්නයක් ආනවා ආර් යූ ෂුවර් යූ වොන්ට් ටු පර්මනන්ට්ලි ඩිලීට් දිස් ෆෝල්ඩර් කියලා. ඔයාට විශ්වාස දහනෝ මේක ස්ථිරවම ඩිලීට් කරන්න ඕනද කියලා. හරිද? ඔයාට ඩිලීට් කරගන්න ඕන නිසා මේක යස් එකක් දෙන්න. ඔහොම ආට පර්මනන්ට් ඩිලීට් කරන්න ඕන නැත්නම් නෝ එකක් දෙන්න. වටද මේක ඩිලීට් කරගන්න ඕන පර්මනන්ට්ම. ඒ හින්දා යස් එකක් දෙන්න. එතකොට ආය මේ රිසයිකල් වෙන්න එක සේව් වෙන්නේ නැහැ. ඔන්න ආ ගිහලා බලන්න. රිසයිකල් වෙන්න එක සේව් වෙන්නේ නැහැ. නෑ, ඒ ෆයිල් එක නෑ මෙතන. කොහෙවත් නෑ. නෑ ආවි ස්ථිරම ඩිලීට් කළා. හරිනේ. හරි යාළුවනේ අපි ඒ වගේම බලමු. දැන් අපි නිව් ෆෝල්ඩ් එකක් හැදුවා. ඕගොල්ලෝ කියන දේ තියෙනවා මම අර කිව්ව නේද නිව් ෆෝල්ඩ් හදන එක ක්‍රමයක්. මේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි ෂිෆ්ට් එකයි එන් එකයි ඔබන්න කියලා. මතක තියාගන්න ඒක කන්ට්‍රෝල් එක එකපාරක් ඔබල ෂිෆ්ට් එක එකපාරක් ඔබල එන් එක එකපාරක් ඔබල වැඩක් නැහැ. කන්ට්‍රෝල් එක ඔබල ඊට පස්සේ ෂිෆ්ට් එක ඔබල ඒකම අල්ලගෙන එන් එක ඔබන්න ඕනේ. ඒ කියන්නේ තුනම එකපාරට ප්‍රෙස් කරන්න ඕන. හරිද? ඒ කියන්නේ ෂිෆ්ට් එක ඔබන්න නවත්තලා බෑ. නවත්තලා කන්ට්‍රෝල් එක ඔබට වැඩක් නැහැ. එන්නක ඔබලත් වැඩ නැහැ. එක පාටවත් තුනම ප්‍රෙස් කරන්න. එතකොට තමයි මේ වගේ නිව් ෆෝල්ඩර් එකක් එන්නේ.
නැත්නම් පුළුවන් ලේසියෙන්ම right click කරලා new කියලා new folder එකක් හදාගන්න. හරිද? දැන් ඔයාට ඕන මෙහෙම එකක්. දැන් ඔයාට මේ වගේ තව folder තව එකක් ඕන. මෙන්න මේ photo එක වගේ තව එකක් ඕනේ කියමු. තව තැනකට දාන්න හරි තව එකක් ඕන. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ ක්‍රම දෙකක් තියෙනවා ඒකටත්. අදාළ copy කරගන්න ඕන එක උඩට ගිහිල්ලා right click කරලා මෙන්න මේ යටම තියෙනවා නේද copy කියලා. අන්න ඒක දෙන්න. ඒක දීපු ගමන් මේක කොහෙට හරි ආවද copy කියලා? නෑ. අපි මෙතනින් කරේ copy කරගත්ත විතරයි හැබැයි save කරේ නෑ. මෙතනින් copy එක කරගත්ත විතරයි ඉන්නේ. අනිවාර්යෙන් copy එකක් නම් paste එකක් තියෙන්න ඕන කියලා මතක තියාගන්න. හරිද? දැන් අපර නිකන් copy එක කරගත්ත එක විතරයි. ඔයා ඒක කොහෙට හරි දාන්න ඕනේ මේ folder එක ඇතුළට දාන්න ඕනේ කියමු. අන්න ඒක open කරලා open කරන්නේ double click කරලා. File එක open කරන්නේ මේ double click කරලා. නැත්නම් ඔයාලා file එක open කරගන්න පුළුවන්. File එක උඩට ගිහිල්ලා right click කරලා open දෙන්න. හරිනේ? දැන් open කරලා අන්න එතනට ගිහිල්ලා මොකුත් නැහනේ. right click කරලා අනේ paste එක දෙන්න. paste එක දැක්කද? අන්නේ photo එක මෙතනට ආවා. හරිද? ඒ photo එක මෙතනට ආවා. හරිනේ? කරේ මොකද්ද? අදාළ එක උඩ right click කරා copy කරා දා ගන්න ඕනේ ෆයිල් එක ඇතුළට ගියා right click කරා paste දුන්නා. හරිද? ඔන්න දෙකම ආවා. හරිද? වාට දෙකම එක පාට වුණා මෙන්න මෙහෙම click එක දෙක එක පාට මෙහෙම මවුස් එක ඩබල් ක්ලික් කරලා අල්ලගෙන ඉන්න. ඩබල් ක්ලික් කරලා අතරින්න එපා. ඩබල් ක්ලික් කරගෙන අල්ලගෙන ඉන්න. අල්ලගෙන ඉඳලා අදාළ ෆෝල්ඩර් එක සිලෙක්ට් වුණ ගමන් අතරින්න. අතරලා රයිට් ක්ලික් කරලා අර වගේම කොපි කරලා මෙන්න මේක ඇතුළට ගිහිල්ලා මේ දෙක ඩිලීට් කරන්න. මේක ඇතුළට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා පේස්ට් එකක් දෙන්න. දැක්කද? මේ දෙක ආවා. හරිනේ. දැන් ආ කොපි කරගන්නත් ඉගෙන ගත්තා. තව දෙකක් තියෙනවා යාළුවනේ මේ කට් කරනවා කියලා. ඒ කියන්නේ එක තැනකින් අයින් කරලා තව තැනකට දානවා. මූව් කරනවා කියන අදහස තමයි. කියන්නේ මෙතනින් අයින් කරලා මේ වගේ තැනකට දාන්න. අන්න එතකොට මෙතනින් අයින් වෙලානේ මෙතනට ගියේ. අන්න ඒක තව ක්‍රමයකට කරන්න පුළුවන්. ඒක කරන්නේ අදාළ මේ කට් කර ගන්න ඕන එක උඩට ගිහිල්ලා කට් එකක් දීලා කට් එකක් දෙන්න රයිට් ක්ලික් කරලා කට් එකක් දෙන්න. දැක ඔයා කට් කරපු ගමන් මෙතන මේ බොඳ වුණා. දැන් මේකයි බලන්නකෝ මේ ලාවට බොඳ වෙලා වගේ ගිහිල්ලා තියෙන. කට් කරගෙන ඊට පස්සේ මේ අදාළ ෆයිල් එක ඇතුළට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මේ පේස්ට් එකක් දෙන්න. හරිද? දැන් එතනින් නැතිලා මෙතනට ආව දැක්කනේ. හරිනේ. ඔයාට මෙතනින් මෙතනට ගෙනියන්න ඕන නම් රයිට් ක්ලික් කරා කට් කරා පේස්ට් දුන්නා. කට් උන හැටියට රයිට් ක්ලික් කරා කට් දුන්නා. දැක්කම මේ බොඳ වුණා. පේස්ට් දුන්නා. හරිද? දැන් යාළුවනේ කොපි එකයි පේස්ට් එක මේ කට් එක අතර ඔයාට වෙනස හඳුන ගන්න පුළුවන් ඇති. කොපි කරවොතින් එතනමත් තියෙනවා වෙනින් තැනකටත් ගෙනියන්න පුළුවන්. කට් කරවොතින් කට් පේස්ට් කරවොතින් එක තැනකින් නැතිලා තව තැනකට ගෙනියන්න පුළුවන්. හරිනේ? හරි යාළුවනේ. අපි ඊළඟට බලමු දැන් මේ දැන් මං ෆයිල් එක ඕපන් කරගන්න විදිය කියලා දුන්නනේ. ඩබල් ක්ලික් කරලායි අනිත් එක ඩබල් එකපාර ඩබල් ක්ලික් කරන්න බැරි නම් ඔය අදාළ ෆෝල්ඩර් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මේ ඕපන් දෙන්න. හරිද? මුලින් ටිකක් අමාරු වෙයි එකපාරට ඩබල් ක්ලික් කරන්න. ඔයා මේ මවුස් එක ගිහිල්ලා එකපාරක් ක්ලික් කරලා දෙවෙනි පාර ටිකක් වෙලා ගිහිල්ලා ක්ලික් කරාට යන්නේ නැහැ. ඔයා ක්ලික් කරන්න ඕන එක ළඟ දෙපාරක්. දැක්කනේ? දැන් මන්ද දෙපාරක් නිකන් ක්ලික් කරනවා. එකයි දෙකයි. වැඩක් උනාද නැහැ. ඕපන් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට ඩබල් ක්ලික් කරනවා නැත්නම් රයිට් ක්ලික් කරලා ඕපන් දෙන්න. හරි. හරි යාළුවනේ දැන් මෙතන දැන් මේ ඕනම එකක් ඕපන් කරාම ඔයාට මෙන්න මේ වගේ තුනක් හම්බ වෙනවා. හරි මේ තුන මේ දෙක තමයි වැඩි වශයෙන් භාවිත වෙන හැමතරම වගේ කටේ තියෙන ක්ලෝස් මිනිමයිස්. හරිද? එහෙනම් අපි ඒක අඳුනගමු. මෙන්න මේ දිනවනේ පොඩි ඉරක් වගේ. අන්නේ ඒකට කියනවා යාළුවනේ මිනිමයිස් කියලා. දැන් ආයක ළඟට ගිහුවම ඔයාලට බලා ගන්න පුළුවන් දෙක දිස්සලා ටිකක් කියලා හිටව ගමන් ඔකට මිනිමයිස් කියලා වැටෙනවා. දැක්කනේ? ඒකට කියන්නේ මිනිමයිස් කියලා. මේ කොනේම තියෙන එකට කියන්නේ ක්ලෝස් කියලා. දෙකම මේ රතු කතරින් කියන්නේ ක්ලෝස් කියලා. මේකත් වැටෙනවා. හරිද යාළුවනේ? මේක මිනිමයිස් මේක ක්ලෝස්. ඒ වගේම මේ මැද එකක් තියෙනවා රීස්ටෝ ඩවුන් කියලා. හරිද?
රිස්ටෝ ඩවුන් වෙන්න මෙතනින් පොඩි කරන්න නම් රිස්ටෝ ඩවුන් හරිද මැක්සිමයිස් කරන්න ඕන නම් මෙතන මැක්සිමයිස් අන්න වා එක මතක තියාගන්න පොඩි කරන්න නැහැ ලොකු කරන්න නැහැ කියලා එක මතක තියාගන්න හරිනේ දැන් ඔයා ඊට පස්සේ දැන් ඔයාට දැන් මේක තව පොඩි කරගන්න ඕන නම් ක්‍රම ටිකක් තියෙනවා ඔයාගේ දැන් මේ මවුස් එකේ මේ ඊතලේ තියෙනවනේ අන්න ඊතලෙන් පොඩි කරගන්න ඕන පැත්ත ළඟට යන ලාවට අයින්ට යන අයින්ට ගියාම මේ ඊතලේ වෙනස් වෙලා මේ දෙවැත්‍ර තියෙන ඊතලයක් වෙනවා දැක්කද ඒක ආපු ගමන් ඔයා ඩබල් ක්ලික් කරගෙන එකපාරට ඒක ආපු ගමන් ඩබල් ක්ලික් කරගෙන එකපාරට මෙහෙම අවශ්‍ය ගානට ඇදලා දාන්න ඒ වගේම වට උඩටත් කරන්න පුළුවන් මෙහෙමව මෙහෙම ඇදලා දාන්න හරිද මොකද්ද කරන්න ඕනේ ඊතලේ අදාල අයින්කට ගියපු ගමන් මේ මෙතනට ගියරන්නේ නැහැ මෙතනට ගියරන්නේ නැහැ මේ හරියට මෙතනට යන්න ඕනේ ගියපු ගමන් වට තේරෙයි එතනට ගියපු ගමන් මවුස් එක ඩබල් ක්ලික් කරගෙන අල්ලගෙන ඉන්න ඩබල් ක්ලික් කරගෙන අල්ලගෙන ඉඳලා මෙහෙම පොඩි කරන්න දික් කර ගන්න ඕන නම් අපෝ ඩබල් ක්ලික් කරා මෙහෙම දික් කර අවශ්‍ය ගන්නට වාට හදා ගන්න පුළුවන් හරිනේ යාළුවනේ හරි මේ මම ඔයාට මූලික දැනුම ටිකක් කියලා දුන්නා ඒ කියන්නේ මවුස් එක හඳුන්වලා දුන්නා ඊට පස්සේ ඩෙස්ක්ටොප් එකේ ටාස්ක් බාර් එක ස්ටාර්ට් එක ඒගොල්ලෝ මයිකන් හඳුන්වලා දුන්නා නිව ෆෝල්ඩරයක් හදන විදිය කියලා දුන්නා වෙන කොපි පේස්ට් සහ කට් පේස්ට් අතර වෙනස කියලා දුන්නා ඒගොල්ලෝ ෆයිල් එකක් ඕපන් කරගන්න විදිය කියලා දුන්නා ඒගොල්ලෝ මිනිමයිස් මැක්සිමයිස් රිස්ටෝ ඩවුන් ක්ලෝස් කියන ආකාර අතරත් කියලා දුන්නා හරි යාළුවනේ මම මේක මුලින්දම කරන්න හිතුවේ සම්පූර්ණයෙන්ම හැම දිනෙකටම තේරුම් ගන්න පුළුවන් හැදි විදියට නැත්නම් මට තනින් කරන්න පුළුවන් නමුත් මට ඔක්කොම දේවල් ගන්නන්න ඕන හින්දා මුලින්දම කියලා දෙන්න ඒක තීරණය කරා හොඳ යාළුවනේ දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න ෂෙයා කරන්න ඒ වගේ මතක ඇතුව චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මතක තියාගන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා සියලු දෙනාටම ස්තුතියි වීඩියෝ එක බලුවට